ඔව් අනේ මම තාම වැඩේ ඉවර නෑ. අලවගාට තිබුණේ දඹුල්ල කුස්කරම් දේවාලයේදී අපේ සමන්ත මහත්තයා ඇවිල්ලා ඉව මෙහෙම මගාව පටන් ගන්න යනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඔබතුමා තෝරගෙන ඉන්නවා කියලා කිව්වා. හොඳයි අද තමයි ගැලෙවේ. හොඳට තියෙනවා. නූරෙලි වගේම. නූරෙලි වගේම. මේකට දැන්ට අක්කර 75 අක්කර කාලක් විතර කරලා තියෙනවා. 75000 වගේ ප්‍රමාණයක් වියදම ගියා. හදලා නෑ මේ පළවෙනි වතාව. සංචාරයෙන් ගත දැනුමින් තමයි මම දැන් මේක මේ තත්ත්වයට අපි කරලා තියෙන්නේ. වගා හොඳට තියෙනවා. ඔව් සැලකිලිමත් කම හොඳයි කියලා හිතනවා. මේකෙන් ලැබෙන දැන් අපිට අත්දැකීමක් ලැබෙනවා මේකෙන්. මම හිතන්නේ අපිට අත්දැකීමක් නැතුවත් මේ වගේ තත්ත්වයකට මේ වගාව ගේන්න පුළුවන්කම තිබුණා නම් මම හිතන්නේ දිගින් දිගටම කරොත් මේ වැඩි හොඳ අස්වැන්න කර යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. හැමදාම මේ වෙස් එනවද? ඉතාමත්ම නුවරඑළියේ ආ වැලිමඩ ප්‍රදේශවල තියෙන අස්වැන්න සමාන අස්වැන්නක් මේ ප්‍රදේශෙත් ලැබිලා තියෙනවා. මම දඹුල්ල කෘෂිකර්ම උපදේශක සමන්ත කුමාර. මේ අර්ථාපල් වගාව මේ ප්‍රදේශවල ගොවි මාතුරුන්ට හඳුන්වා දුන්නොතින් ඒගොල්ලන්ගේ ආර්ථිකය නගා හිටවීමට මේක ශක්තියක් වේවි. ඒ වගේම රටේ දැන් අපේ රටේට අවශ්‍ය කරන අර්ථාපල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේදී මේ ප්‍රදේශවලනුත් යම් දායකත්වයක් ලබා දෙන්න හැකියි කියන සිතුවිල්ල අනුව තමයි මේ අර්ථාපල් වගාව ආදර්ශ මට්ටමින් හඳුන්වා දෙන්න අපි උත්සාහ ගත්තේ. මම ජයන්ත සමරිත්තම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නමුල්ල කලාපය.